ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමක්? අද පාර්ලිමේන්තු සතිය ආරම්භ වෙන දවසේ විශේෂයෙන්ම මේ රටේ දේශපාලනයට ඉතාම වැදගත් වෙන කරුණු කීපයක් අද ඉඳලා මේ ආරම්භ වෙන සතියේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වෙනවා. ඒ නිසා අද පුවත්පත් සාකච්ඡාවේදී මම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ රට මේ මොහොතේ පත්වමින් තියෙන එක්තරා අර්බුදජනක තත්ත්වයක් ගැන යම් කරුණු පැහැදිලි කිරීමක් කරන්න. නමුත් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම IMF එකඟතාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආරම්භ වෙන විවාදය හෙට ආරම්භ වුණාට පස්සේ අපේ නිදහස ජනතා සභාවේ ස්ථාවරයේ අපි නිශ්චිතව ඒක සඳහා ඉදිරිපත් කරනවා. අපි විශ්වාස කරනවා මේ රටේ දේශපාලනයේ විශාල මිත්‍යා දෘෂ්ටියක ගැට ගහලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එතුමාගේ ආණ්ඩුවත්. ඒ කියන්නේ මේ රටේ අපි මුණ දෙන ආර්ථික අර්බුදය කියන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවල නිර්මාණයක්. මේක විශේෂයෙන්ම 2008 ඉඳලා 2008 ආරම්භ වෙච්ච ISB ගන්න එක. එහෙම නැත්නම් ස්වෛරී බැඳුම් කර හරහා ණය ගැනීමෙන් මේක තව මෝදු වුණා. ඊට පස්සේ 2015 ඉඳලා 19 වෙනකන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ස්වෛරී බැඳුම් කර බිලියන 12ක් විතර අරගෙන ඒක තවත් වර්ධනය කෙරුවා. ඊට පස්සේ 2019 ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අපි හිටපු ආණ්ඩුවේ මුදල් ඇමතිවරු මුදල් පිළිබඳ ප්‍රධානීන් විශාල අර්බුදයකට මේක තල්ලු කෙරුවා. ඒ අනුව මුළු රටම කඩා වැටුණා. ඊට පස්සේ 2022 මුදල් ඇමති වෙච්ච අලි සබ්‍රි මැතිතුමා, මා මිත්‍ර අලි සබ්‍රි මැතිතුමා සහ නන්දලාල් විරසිංහ මැතිතුමා දෙන්නා මේ රට ණය ගෙවන්න බැරි අර බංකොලොත් රටක් විදියට ඩික්ලෙයා කෙරුවා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා. ඒ නිසා මේ සම්පූර්ණ සිද්ධි මාලාව ඇතුලේ රාජපක්ෂ වික්‍රමසිංහ ආණ්ඩු මූලික වශයෙන් ගැට ගැහිලා තියෙනවා. දැන් මේකෙන් එළියට යන්න මෙතන විශාල ලෙඩක් තියෙනවා නම් ලෙඩෙන් එළියට යන බේතක් අවශ්‍යයි. ඒ වගේ IMF එකේ සහයෝගය අවශ්‍ය වුණේ අපි වැටිච්ච වලේ හැටියට ගොඩේන්න වෙන විදිහක් තිබුණේ නැති නිසා. අපිත් බොහෝ අවස්ථාවල ආණ්ඩුවට ඒ වෙලාවේ කිව්වා මුල් කාලේ විශේෂයෙන්ම 2022 21 අග සහ 22 මුල මාසවල මේ IMF එකත් එක්ක මේ නෙගෝෂියේෂන් එක කරන්න කියලා. හැබැයි ඒ ආණ්ඩුව ඒක නොසලකා හැරියා. ඒක සම්පූර්ණ අර්බුදයකට ඒ නිසා ගියා. ඊට පස්සේ වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ඇත්තට වික්‍රමසිංහ මහත්තයා කරපු ලොකු ආර්ථික හාස්කමක් නෑ. මේක හුඟක් අය මේ රටේ අය වැරදියට තේරුම් අරන් තියෙනවා. අපි ඉදිරියේදී මේ හුලම් පුම්බපු බැලුම සම්පූර්ණ පුපුරවා හරිනවා. මේකේ කිසිම එතුමා එකතු කරපු මේ අලුත් කන්ට්‍රිබියුෂන් එකක් නෑ මේකට. එකම දේ අර අපේ රටේ මෙතෙක් ආපු විදේශ මූල්‍ය සංචිත ටික මෙතෙක් ආපු අය කියන්නේ ප්‍රේෂණවලින් නැත්තම් විදේශිකයන්ගේ රැකියාවලින් එනෙව්වා. ඒ වගේම අපේ අපනයනෙන් එනෙව්වා සහ යම්කිසි පොඩි ප්‍රමාණයක් වුණත් ටුවරිසම් වලින් එනෙව්වා මිසක අලුතෙන් යමක් නැත්තම් අලුත් ඇවෙනිව් එකක් අලුත් ආර්ථික ගමන් මාර්ගයක් වික්‍රමසිංහ මහත්තයා කපලා නැහැ. ඉතින් වික්‍රමසිංහ මහත්තයා කරන්නේ මේ ණය ගෙවන්නේ නැතුව ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන්ස්, ඒ කියන්නේ ආනයනය අඩු කරලා තියෙන ගාණෙන් තෙල් පෝර ටික ගෙනල්ලා ගෑස් ටික ගෙනල්ලා ඉස්සරහට යන එක තමයි කරමින් ඉන්නේ. ඒකට මහා වික්‍රමයක් කියලා කියන්නේ පෝට්ටුවේ ඉන්න සමහර දේශපාලන කට්ටිය. ඒගොල්ලන්ට මේක තේරෙන්නේ නැති ඉඳ ඒගොල්ලෝ කියන්නේ ඒක කිසිම වික්‍රමයක් නැහැ. වික්‍රමසිංහ පමණයි ලොකු වික්‍රමයක් එතන නැහැ. ඒ නිසා දැන් මේ IMF එක සම්බන්ධව මේ අයගේ නෙගෝෂියේෂන් එක රටට විශාල අහිතකර ප්‍රතිපත්ති උදාකරන නෙගෝෂියේෂන් එකක්. අපි IMF සංවාදයේදී මේක සම්බන්ධව බ්ලැක් ඇන් වයිට් මේක සම්බන්ධව සම්පූර්ණ අපේ ස්ථාවරය පැහැදිලි කරනවා. ඒ වගේම අපි ඉතාම නිශ්චිතව කියනවා මේ රටේ අර හුඟක් වෙලාවල් වල අර ලෙඩේට බේත් දෙනකොට බේත සම්බන්ධව හරිහමං ප්‍රකාශයක් කියන්නේ නැතුව සමහර විට ලෙඩා හිටියාට වඩා ධර්ම තැනකට යන බේත් දෙන දොස්තරලා ඉන්නවා. එහෙම බේතක් තමයි අපි දෙන්න යන්නේ මේ ආණ්ඩුව. එනිසා ලෙඩක් තියෙනවා, ලෙඩේට බේත් අවශ්‍යයි.
හැබැයි මේ දෙන්න යන බේත ඇතුලේ විශාල අර්බුදයක් ව්‍යසනයක් ලෙඩාට වෙනවා. මේක ඊටාම පැහැදිලිව අපි ඉදිරියේදී ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ IMF එකඟතාවයේ අපි මම යම්කිසි ආකෘතිගත ප්‍රශ්න කීපයක් කිව්වොතින් මේ ලංකාවේ අපි IMF එක එක 16 වතාවක් මීට පෙර එකඟතාව වලට ගිහිල්ලා තියෙනවා. ඒ කවරදාවත් නොතිබුණු විදිහේ අර කියන්නේ සියලුම ආර්ථික උපාය මාර්ග තීරණය කරන තැනට IMF එක ඇවිල්ලා තියෙනවා මේවර. ඒ කියන්නේ මේකේ මේ මේ ඩොකියුමන්ට් එක ඇතුලේ සමහර තැන්වල පැහැදිලිවම කියලා තියෙනවා නිශ්චිත දින දාලා මෙදාට ඉස්සල්ලා මේ කොන මේ මේ විදිහට හදන්න ඕන කියන එක විතරක් නෙමෙයි. සමහර දේවල් with the consultation with the IMF කියලා ඉතාම පැහැදිලිව IMF එකත් එක්ක එකඟ වෙලා මිසක නොකළ යුතු වැඩ කියලා කොටසකුත් මේකේ හඳුන්වා දීලා තියෙනවා. ලංකාවේ අපි කවුරුත් දන්නවා මහ බැංකුවේ IMF එකේ නියෝජිතයෙක් ඉන්නවා. ඒක සාමාන්‍ය හැමදාම තිබිච්ච තත්ත්වයක්. ඉදිරියේදී ලංකාවේ මුදල් ඇමති හරි මුදල් ලේකම් හරි නෙමෙයි ෆිස්කල් පොලිසිය සම්බන්ධව හොඳම තීන්දුව తీරන ගන්න කෙනා. අර මහ බැංකුවේ ඇතුලේ ඉන්න IMF එකේ නියෝජිතවරයා. එයා එතුමාගේ නම මේකේ තියෙනවා. නමුත් අපි කියන්නේ එතුමා කවුරු වුණත් ඒත් මහ බැංකුවේ වැඩ කරන කෙනෙක් හරි පිට කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඒ IMF එකේ ලංකා ඒ වෙනුවෙන් ලංකාවේ ඉන්න නියෝජිතවරයා මහ බැංකුව අධිපතිවරයාට ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මුදල් ඇමතිවරයාට වඩා ඉතාමත්ම බරපතල තීන්දුව තීරකයෙක් බවට පත් වෙනවා මේ එකගතාවෙත් එක්ක. ඒ නිසා අපි විශ්වාස කරනවා රටේ ආර්ථික අර්බුදයක් තිබුණා. ඒ ආර්ථික අර්බුදේ හදපු අය ඉතාම පැහැදිලි හදපු අය එකතු වෙලාම මේ දෙන පිළිතුර ඇතුලේ විශාල අනතුරකට නැවත අපිව ගමන් කරවමි යනවා. මේක එක ඉතාම පැහැදිලි එක කාරණයක් කිව්වොතින් විශේෂයෙන්ම දැන් අපි ISB අරගෙන ඒ කියන්නේ ස්වෛරී බැඳුම් කර ගැනීම තමයි අපිට තියෙන එක ප්‍රශ්නයක්. අපි මේ ස්වෛරී බැඳුම් කර උගුලක අසු වෙලා මේකට වැඩි පොලිය ගෙවන්න ඕන. ඒ වගේම මේක ඉතා ඉක්මනින් ගෙවන්න ඕන. මෙහෙම ලොකු ප්‍රශ්නයක තමයි අපි හිර වෙලා තියෙන්නේ. ඒ ස්වෛරී බැඳුම් කර අර්බුදේ හිර වෙච්ච අපිට ඒකෙන් එළියට යන විදිහක් හදලා දෙනවයි වගේ තමයි පෙන්නලා තිබුණේ මේ IMF එකඟතාවෙත් එක්ක. හැබැයි මේකේ 2019 ඉඳලා 2028 දක්වා මේගොල්ලෝ රීස්ට්‍රක්චරින් සිනාරියෝ එකක් හදලා මේ කියන්නේ ටේබල් 6 මේ ඩොකියුමන්ට් එකේ ටේබල් 6 එකේ ඉතාම පැහැදිලිව මේ එක කාර්යයක් විතරක් අපි පැහැදිලි කරොත් ඒගොල්ලන්ගේ සිනාරියෝ එක මොකද්ද? ඒගොල්ලෝ මේ අපිට අපේ IMF එකේ ණය වාරික ඉදිරිපත් කරලා අපේ රට රීස්ට්‍රක්චර් කරලා නැවත හරියට පාරට දානවයි කියන අදහස ඇතුව කරන මේ සිනාරියෝ එකේ ඒගොල්ලෝ 2027 දී ආයිත් ෆෝකස් කරන්නේ ISB 1.5 බිලියන් අරගෙන එතන ඉඳලා ආයි ISB අරගෙන අරගෙන යන්න කියලා. එහෙම තමයි මේකේ මේ ටේබල් 6 වල ඒගොල්ලන්ගේ සිනාරියෝ එක තියෙන්නේ. ඉතින් ඒකම අපි කරනවද නැද්ද කියන වෙනම එකක්. ඒගොල්ලෝ ෆෝකස් කරන්නේ සිනාරියෝ එකක් හදන්නේ දැන් මේ විදියට ගිහිල්ලා 2027 නැවත ISB 1.5 බිලියන් අරගෙන එතනින්දලා ආයි මේ ණය උගලේ ඉස්සරහට යන්න කියලා. ඒ නිසා මේක බෙහෙතක් නෙමෙයි. මේක බරපතල තව අනතුරකට අර රෝගියා තල්ලු කිරීමක්. හැබැයි අර රෝගියේ තත්ත්වය නිසා මේ බෙහෙත ගන්න නැතුව බෑ කියලා කවුරු හරි තර්ක කරනවා නම් ඒකේ ඒක වෙන ප්‍රශ්නයක්. හැබැයි මේකෙන් රිඩේසුව වෙන්නෙත් නෑ, රෝගියා ඉතුරු වෙන්නෙත් නෑ කියන එක තමයි අපේ ස්ථාවරය. ඒ නිසා මේ IMF එකට යන්න වීම කියන එකක් ඒක ඇතුලේ නෙගෝෂියේට් කරන්නේ නැතුව මේ එකඟ වෙච්ච එකගතාලියවිල කියන්නේ තව එකක් මේ දෙවැනි එක විසින් විශාල අනතුරක් රටට නිර්මාණය කරනවායි කියන එක. අපි මේක සම්බන්ධව නිදහස ජනතා සභාවේ ස්ථාවරයේ ඉදිරියේදී බොහොම නිශ්චිතව ලිඛිතවත් ඒ වගේම පාර්ලිමේන්තුව තුලත් හෙට අනිද්දා ඉන් අනිද්දා කරන විවාදය තුල ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන් ඔබතුළු කණ්ඩායම අපෝගේ කාලයේ ආණ්ඩු පක්ෂයේ ඉඳලා යම් කිසි විදිහකට යම් කිසි උරණවීමක් නිසා ඉවත් වෙච්ච කණ්ඩායම. උරණවීමක් නෙමෙයි ප්‍රතිපත්තිමය විරෝධතාවයක් නිසා අපි එළියට ආවෝ. ඒක පොණක් උරණවීමක් කියන පොඩි. කමන ඔබතුමා වුණ විදිහට කියනවා ඔබ. දැන් ඊයේ පෙරේද සභාපතිවරයා අස් කරනු ලැබුවා. ඒක විධායක සභාව විසින් රැස් වෙලා අලුත් සභාපතිවරයෙක් පස්. අපි ඒක පිළිගන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඔව්. ඒ කියන්නේ සභාපතිවරයෙක් අස් කරන්න ඔය මරණාධාර සමිතියක සභාපතිවරු අස් කරනවා වගේ කරන්න බෑනේ. මම මේක ඉතාල පැහැදිලිව කිව්වා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක විවස්ථාවක් එක්ක විවස්ථාපිත කරලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුලේ. එතකොට ඒ විවස්ථාව ඇතුලේ මිසක ඒකට අමතරව අපි දන්නවා තවත් අර පේක් විවස්ථාවකුත් තියෙනවා. ඒ පේක් විවස්ථාවට අනුව සභාපතිවරු හරි කවුරු හරි අස්කරන්න ඇතුල් කරන්න බෑ. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ කරන්න උත්සාහ කරේ. නමුත් ඒකට අපි නිත්‍යානුකූලව පියවර ගන්න තීරණය කළා තියෙනවා. ඉතින් ඇයි ඔබතුමා නිත්‍යානුකූලව පියවර ගන්න අවශ්‍ය නැහැ නේ? මොකටද අවශ්‍ය නැහැ නේ? ප්‍රශ්නේ අහන්න තැන වැරද්දක් තියෙනවා. ඔබතුමාලගේ සභාපතිකමක් කියලා එකක් නැහැ. ඒක මේ රටේ ජනතාවත් අපිත් නිර්මාණය කරපු දේශපාලන ව්‍යාපාරයක්. අපිට ජනතාව මැන්ඩේට් එකක් දීලා තියෙනවා. මේ මැන්ඩේට් එක ඇතුලේ තමයි අපි ඉන්නේ. එහෙම නැතු ඒක රාජපක්ෂ කෙනෙකුට දීපු පෞද්ගලික දෙයක්. එයාගෙන් අපි ඉල්ලගෙන ආවේ ඒ නිසා මෙන්න ඔයාලට ආපහු දෙනවා කියලා ගනුදෙනුවක් නෙමෙයි. රුපියල් 100ක් අරගෙන ආපහු රුපියල් 100ක් දෙනවා අය ගන්න නෙමෙයි දේශපාලනය කියන්නේ. දේශපාලනය ඇතුලේ මැන්ඩේට් එකක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. දේශපාලන පක්ෂයක් කියන්නේ ජනතාවත් එක්ක මැන්ඩේට් එකට, ඒ කියන්නේ එකගතාවයට ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අපි පාර්ශවකාරයෝ. නැතු ඒක රාජපක්ෂලට ජනතාව දීලා අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලගෙන මොකක් හරි ගත්තා නෙමෙයි. ඒක වැරදි. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ අපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක දැන් එක්සත් ජාතික පක්ෂේ කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට ගැට ගහලා තියෙනවා. ඒ කණ්ඩායම තමයි ඔබ ඔය කියන්නේ. හැබැයි අපි විශ්වාස කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා කියන්නේ නෙළුම් මාවතේ තියෙන ඔෆිස් එක හරි, එහෙම නැත්නම් ඒක වෙනුවෙන් කෙලින් පෙනී ඉන්න එක්කෙනෙක් හරි, ඒක වෙනුවෙන් අර ඉන්විසිබල් විදියට පෙනී ඉන්න එක්කෙනෙක්ගේ හරි තනි බැක්යාඩ් එකක් නෙමෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ජනතාවක් එකතු වෙලා හදපු සම්මුතියක්. ඒ සම්මුතිය අපිත් නිර්මාණය කරයෝ, අපිත් ඒක වැඩ කරපු අය. ඒ සම්මුතියත් එක්ක ගැට ගැහිච්ච දෙයක් තමයි ඔබ ඔය කියන්නේ. ඒ නිසායි අපිට මේක වැදගත් වෙන්නේ. එහෙම නැත්තම් ඔබ කියන්නේ නෙළුම් මාවතේ තියෙන ඔෆිස් එක අපිට වැදගත්ද කියලා අහුවොත් ඒක වෙන කතාවක්. එහෙම එකක් නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දැන් කරගෙන යන දීගේ අපිටත් ඉන්න ඕනද කියලා අහුවොත් ඒකේ අපිට කිසි සම්බන්ධයක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය ඇතුළත මේ පක්ෂය ගෙනියනවට විරුද්ධයි. මේ පක්ෂ ජනතාවත් ඒකට විරුද්ධයි. ඒ ජනතාව අපි නියෝජනය කරන නිසා තමයි අපිට මේකේ වැදගත්කමක් තියෙන්නේ. නෑ නෑ කවුරු හරි පිටින් නම් ඇහුවොත් නිකන් තේරෙන විදිහට නිකන් යම් කිව් කියන කාරණාවක් කියන්නේ ඔබතුමාලා මේ හදන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බලය පැහැර ගන්න වගේ එකක් කියන්නේ. නෑ නෑ එහෙම පැහැර ගන්න බලය කියන්නේ මේක ජනතාවත් එක්ක තියෙන සම්මුතියක් කියලා මම කියවන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒ සම්මුතිය තමයි අපිත් කොටස්කාරයෝ. එතකොට පැහැර ගන්න දෙයක් නෑ. අපි ගාව තමයි මේ සම්මුතියේ ඇත්ත අයිතිය තියෙන්නේ. ඇත්තනම් ඔබ කියන්නේ මේ පක්ෂේ පැහැර ගන්න තියනවාද කියලානේ. එහෙම පැහැර ගන්න දෙයක් නැහැ. ඒ පක්ෂේ ඇත්තටම මේගොල්ලෝ ඒගොල්ලෝ කෑල්ල රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව ගිහිල්ලා හිර කරලා තියෙන්නේ. අපි ජනතාවගේ කෑල්ල ජනතාවත් එක්ක තියාගෙන ඉන්නවා. එච්චරයි. දැන් ඔබතුමා කිව්වද මේ සමාජවාදීයද පිළිගන්න බැහැ කියලා. දැන් පොදු ජන පෙරමුණ ඉදිරියේදී නායකත්වය වෙනසක් කරනවා. ඒ කියන්නේ ඔබතුමා ඒ අලුත් නායකත්වයට ඒව එකක්වත් නිත්‍යානුකූල වැඩ නෙමෙයිනේ. ඔය නිකන් එක එක්කෙනා එකතු වෙලා කරන නිකන් විකාර. ඔය වාගේවා දැන් කොච්චර කරාද එකක්වත් හරි ගියේ නෑනේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මේ රටේ නීතියක් තියෙනවා. ඒක පිළිගන්න අය ඉන්නව නොපිළිගන්න අය ඉන්න පුළුවන්. අපි ඒ නීති පිළිගන්න අය. ඒ වගේම අපි අර ගමේ මරණාධාර සමිතියකට ගියත් ඒ මරණාධාර සමිතිය විවස්ථාව එක්ක තමයි අපි යන්නේ. එහෙම නැතුව ඒකේ සභාපතිගේ ගෙදර ගිහිල්ලා වැඩ කරලා නෙමෙයි. ඒ නිසා මරණාධාර සමිතියකුණත් විවස්ථාවක් තියෙනවා. මේ පක්ෂයටත් එහෙම විවස්ථාවක් තියෙනවා. අපි ඒක ඇතුළේ ඉඳලා කියන්නේ ඔය නිකන් විකාර මේ රංගන එච්චර අපිට වැඩක් නැහැ. සාමාන්‍ය මේ ලංකාව දැනට ප්‍රබල විපක්ෂයක් යටතේ වාඩි වෙන්න කිව්වොත් ඔබතුමාලා ඒ ආරාධනාව පිළිගන්න කැමතියි? නෑ නෑ ඉතින් ප්‍රබල කියන්නේ ඉතින් අපි තමයි ප්‍රබල විපක්ෂය දැන්. දැන් අපි ස්වාධීන වෙලා විපක්ෂෙන් ඉඳගෙන ඉන්නේ. අපි තමයි ප්‍රබල. නෑ එහෙම නෙවෙයි. දැන් අපි කියමුකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රමුඛ වෙන ආණ්ඩුවක් පිළිවෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒ කට්ටියත් එක්ක ඔබතුමාලා ප්‍රබල විපක්ෂයක් විදියට වාඩි වෙන ආරාධනාවක් આવත් මොකද? නෑ ඒක නිකන් අර ඒක අර හරිම සිහින කතාවක් නේ. දැන් දැන් මම කියන්නේ ඉතින් අහුන්කම් දෙන්නකෝ. දැන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ UNPM බැක්යාඩ් එකක් බවට සමහරු ගැට ගහලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්කෙනයිනේ පාර්ලිමේන්තුව හිටියේ. එයා කියන්නේ මම එක්කෙනෙක් හිටියද මම මේ මිනිස්සු ටික දාලා මං අරයි යනවා කියලා. දැන් උදාහරණයකට මේ IMF ડોකියුමන්ට් එක එතුමාගේ භාෂාවෙන් කිව්වොත් මේක අර යලි පුපුදමු ශ්‍රී ලංකා ડોකියුමන්ට් එක. ඒක ඇතුලේ තිබිච්ච සමහර අදහස් රීගේනින් ශ්‍රී ලංකා කියලා අපි පැරද්දුවේ මහින්ද මහත්තයා අපි ඔක්කොම එකතුලා පැරද්දෝ පෙක තියෙන්නේ. දැන් එතුමාට ඕනනම් කියන්න පුළුවන්
රීගේනින් ශ්‍රී ලංකාවේක මම මහින්දගේ කට්ටිය දාලා ගෙනියනවා කියලා ඕනනම් කියන්න පුළුවන් මේකට ඡන්දය අරගෙන. එහෙම කියන්න පුළුවන්. ඉතින් ඒ හින්දා වික්‍රමසිංහ මහත්තයයි ඔය කණ්ඩායමයි කියන්නේ දෙකක් නෙමෙයි. ඒක එකක්. එතකොට විපක්ෂය කියලා කියන්නේ අපි ස්වාධීන විපක්ෂයේ තමයි අපි දැන් ඉඳගෙන ඉන්නේ. අපි අනාගතේ විපක්ෂයේ පමණක් නෙමෙයි අපි ඉතා ඉක්මනින් ආණ්ඩු පක්ෂයේ බවට පත් වෙන්න උත්සාහ කරනවා. නෑ මේ මේ දේශපාලනයෙන් දේශපාලනයෙන් අපි අපි. ඔව් පැහැදිලිව අහන්න ඔබතුම ඔව්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු කණ්ඩායම යම් යම් දේශපාලන අනාගතයන් ගැන හිතලා යම් යම් උපක්‍රමිකව ඔවුන් විපක්ෂයේ වාඩි වුණොත් තී ඒකනේ අපිට කරන්න දෙයක් මොකද ඒක අපිට මොකුත් වෙන්නේ නැහැ ඉතින් විපක්ෂයේ පොඩි දලං කැලි වගේ නෝනේ ප්‍රබල ඒ නෑ 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 ඒගොල්ලෝ එහෙම වෙන්නත් පුළුවන් නේ අපි ප්‍රබල ප්‍රධාන විපක්ෂ වෙලා ඒගොල්ලෝ පොඩි එක වෙන්නත් පුළුවන් එහෙම වෙන්න බැරි මොකද ඒක ඉතින් කී දෙනෙක් ඉද 6 7 දෙනෙක් එනවා කියලා හිතන්නකො මොකද ඔවුන්ගේ යක් කිසි කෙනෙක්ට දේශපාලන අනාගතයක් හදන්න මොකක් හරි එහෙම දෙයකට එහෙම එක එක කෙනාට පෞද්ගලික දේශපාලන අනාගත හදන්න ගිහිල්ලානේ මේ රටම වැටුනේ පෞද්ගලිකව අයියලාට මල්ලිලාට පුතාලාට මේ රට අයිති අපේ බෑක් යාඩ් එකක් කියලා හිතලා වැඩ කරන්න ගිහිල්ලා රටම නැති වෙලා රටේ අපිට තිබිච්ච බලයත් නැති වෙලා ජනාධිපතිකම දාලා අපිට වැටෙන් පැනලා නැවේ නැගලා යන්න වෙලා ඊළඟට පෙරදිච්ච මිනිහට ජනාධිපතිකම දෙන්න උනා. ඉතින් මොනවද තව කතා කරන්නේ? මේ ඔක්කොම ඉවරයිනේ. ඉතින් එහෙම තියාගෙන ඉතින් තව පාරක් මේ කාට හරි අනාගත නායකකම දෙන්න ඕනයි කියලා විපක්ෂයට හරි ඕන තැනක රින් ගන්න පුළුවන් කියලා මං හිතන්නේ මේ රටේ ජනතාවයකට ඉඩ දෙයි කියලා. ඉතින් ඒ නිසා මං දන්නේ ඕන කෙනෙකුට විපක්ෂයට එන්න පුළුවන් ඕන දිහාක යන්න පුළුවන්. හැබැයි අපේ අදහස තමයි අපි මේ රටේ දේශපාලනය කරන්න යම් කිසි ස්ථාවරයක් එක්ක ඒ ස්ථාවරේ අපි පැහැදිලිව ආණ්ඩුව ඉන්න වෙලාවෙත් කියලා තියෙනවා ආණ්ඩුවෙන් අපි එළියට ඇවිල්ලා තියෙනවා අපි අද විපක්ෂය ඇතුළෙත් ඉන්නවා අපි කාටවත් ඒක යටත් වෙලා වැඩ කරපෑ නෙමෙයි සභාපති මම දැන් හරි රිලැක්ස් එකේ ඉන්නේ කවුද ජීල් පිළසමතුමා රිලැක්ස් ගන්නේ දේ තුමා දේශපාලනිකව ඉතාලම ඇක්ෂන් මේ ඇක්ටිව් විදිහට වැඩ කරන්නේ එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ දැන් එතුමාගේ මානසික නිදහස කොයි වගේ ස්වාමීන් ඉතාමත්ම ශක්තිමත් සහ ඉතාම අපි ඉතින් අපි මේ රටේ දේශපාලනයට අලුත් අදහසක් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම අපි දේශපාලනය කියන එකට ඇවිල්ලා තියෙන්නේ විශාල වශයෙන් යම්කිසි වෘත්තීයමය වශයෙන් ශක්තියක් තිබිච්ච මිනිස්සු විදියට. එහෙම නැතුව කවුරුවත් කියලා කවුරුවත් වෙනුවෙන් වැඩ කරලා එහෙම නෙමෙයි. ඒ නිසා මේ රටේ දේශපාලනය අපි හිතන අලුත් වීමක් අවශ්‍යයි. මේ ආර්ථිකයත් දේශපාලනයත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. නිදහස් ජනතා සභාවේ මූලික පදන මේකයි. ඉතින් ඒ නිසා අපි ඒක වෙනුවෙන් වැඩ කරනවා. සාමාන්‍යයෙන් අපි අර පිස්සු කියන්නේ ටිකක් මානසික මට්ටම අවුත් වෙච්ච මිනිස්සුන්ට මේක එහෙම වෙන්නේ නැහැ. එයා ඔයා ඔබතුමා අහන්නේ අර මහින්ද මහත්තයා ඊපෙරද දීපු කමෙන්ට් එක ගැනද? දැන් ඒක මෙහෙමනේ. දැන් ඇත්තටම මහින්ද මහත්තයා කියන්නේ අපි ඔක්කොම බොහොම ගෞරව කරපු ආදරෙන් ආරක්ෂා කරපු නායකයෙක්. එතුමාව අපි දෙපාරක් ජනාධිපති කෙරෙව්වා. මහින්ද රාජපක්ෂට අපේ රටේ යම්කිසි පිළිගැනීමක් අපි හැම දෙනා තුළම තිබුණා. අපි තවදුරටත් කැමතියි ඒක එහෙම තියාගන්න. හැබැයි ඕනෑම පුද්ගලයෙකුට සිද්ධ වෙන වයසට ගියාම අපි කාටත් සිද්ධ වෙන එකක් වෙනවා. මේ කියපු එක අමතක වෙන විශාල අර්බුදයකට නිර්මාණය වෙනවා. ඉතින් එතුමා ඒ වාගේ වයසකට පත් වුණාට පස්සේ එතුමාව දාලා ওই වාගේ වැඩ කරන එකයි වැරද්ද. එතුමාගේ නෙමෙයි වැරද්ද. එතුමාව ඉස්සරහට දාලා යැපෙන්න බලන කට්ටියක් ඉන්නවා තාම. මේ සාමාන්‍ය බයොලොජිකලි මිනිස්සුෙකුට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් එහාට එතුමාව තල්ලු කරන කට්ටියක් ඉන්නේ. එතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා. එතුමාව සීමාවට වඩා තල්ලු කරලා එතුමාගෙන් එක එක වචන දාන්න හදනවා. ඉතින් එතුමාට දැන් එදා වෙච්ච දේ බලන්න මුලින්ම මාද ඔබතුමාලා ඇහුවා. දැන් කවුද නිලධාරි මණ්ඩලය? එතුමා කෝ නැහැ හිටපු ගාය ඔක්කොම පත් වුණා. පළවෙනි උත්තරේ. ඊළඟට ඇහුවා ඒ කියන්නේ දැන් සභාපති කවුද? ආ ඒක මම දන්නේ. ඒක ලේකම්ගෙන් අහන්න. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඔබතුමාගේ කියපු තවත් මොනවද කිව්වයි කියලා කියනවා. ඉතින් ඒ නිසා එතුමා මේ වෙලාවේ කියනෙව්වා. එතුමාටත් හොඳ නැහැ. එතුමාගේ අතීතයටත් හොඳ නැහැ. එතුමා අපේ අනාගතයටත් හොඳ නැහැ. එතුමා ගැන අපිට තියෙන කල්පනාවට. ඉතින් ඒ නිසා මම යෝජනා කරන්නේ පක්ෂීත් නැයට කරුණා කරලා එතුමාව ඉස්සරහට දාලා ඔය වාගේව කරන්න යන එක අසාධාරණයක් එතුමාට කරනවා. දැන් ජනාධිපතිවරයා යම් කිසි මට්ටමකින් තම ස්ථාවර වෙන්න උත්සාහ දරන දැන් මේ වෙනේ ඒක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොහොම තවත් කණ්ඩායමක එතුමා ස්ථාවරින් බලනවා කියන පැහැදිලිව පේනවා. සජබේ භූමිකාව කුමක් වේද? ඒ කියන්නේ සජබේ ඉන්න කණ්ඩායම භූමිකාව මොකද? දැන් සමහර කරලා රාජසේනාරත්න මහත්මයාට දැන් ඔෆර් එකක් සහන් අමිති දූරයක් වගේ එහෙම කතාවක් අවුට් එක කාලේ පහුගිය කාලේ අපිට ඒක දැන්නා. ඔබතුමා හිතන්නේ මේ භූමිකාව කොයි වගේ වේද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට මේ නිකන් මේ මොකද මේ අභියෝගයක් වේද සාමාන්‍ය? නෑ ඒක ඒ දෙකෝ බලා ගන්න ඕනේ කන්නේ.
ඒකයන්නේ නෑ අපි ඇවිල්ලා ආණ්ඩුව කෑලිත් නෙමේ. අපි විපක්ෂි ස්වාධීන කණ්ඩායම. ඒ වගේම ඒ ආණ්ඩුවට යන්නේ රාජිත සේනාරත්නද වෙන කෙනෙක්ද යනවනම් ඒක අපිට නවත්තන්න ඕනකමකුත් නැහැ නවත්තන්න පුළුවන්කමකුත් නැහැ. හැබැයි අපි විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව රාජපක්ෂ වික්‍රමසිංහ දෙගොල්ලෝ එකතු වෙලා හදපු ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට ඕන කෙනෙක් ගිහිල්ලා ඒ ආණ්ඩුවේ ඊළඟ දවස් කීපෙ හිටියට අපේ විරුද්ධත්වයක් නැහැ. හැබැයි අපි කියන්නේ මේ රටේ ජනතාව සමයි අවසාන වශයෙන් විනිශ්චයකාරව වෙන්නේ. එහෙම නැතුව මේ වෙන එක තැනක ඉඳලා කොහේ හරි හදලා ඩීල් එකකින් මේ වැඩේ කරන්න බෑ. ඉතින් අපි ජනතාවත් එක්ක තමයි මේ කතා කරමින් ඉන්නේ. වික්‍රමසිංහ මහත්තයයි ඒ ආණ්ඩුවට කවුද යන්නේ කියන එක අපිට එච්චර අදාළ නැහැ. මනුදුමා මේ අර ඩොලර් මිලියන 25ට මොකද උනේ? මොන්ද? අර නැවි. සාමාන්‍යයෙන් ඒකම අපිට කියලා ඒ නැව ගිලෙන කාලේ ඔබතුමන්ලගේ භූමිකාව මොකද්ද? නැව ගිදෙන කාලේ භූමිකාව මම දන්නේ නැහැ. දැන් නැව ගිදෙන මම ඉතින් മന്ത്രിවරයෙන්නේ. සක්‍රීය മന്ത്രിවරයෙක් නේද අඬුතු. මම ඉතින් හැමදාම සක්‍රීයයි. මොකද්ද මේ කියන්නේ? අක්‍රීය മന്ത്രിවරයෙක් විදිහට ඉඳලා නැහැ. දැන් එහෙම නෙමෙයි. දැන් ඒ කාලේ මම කෝප් එකට ඕක ගෙන්නවා. අහවන්නකෝ දැන් කෝප් එකට මම ගෙන්නවා මීපයක. මැරීන් එන්වයරන්මන්ටල් ප්‍රොටෙක්ෂන් ඔතොරිටි එක. ඒ වෙලාවේ ওই ප්‍රශ්නේ එළියට ආවා. ඒ වෙලාවේ හිටපු සභාපතිවරියට අපි නියෝග දුන්නා. මේක ඒ අය ඒ ගමන එතනදි කිව්වා. මං ගාව තියෙනවා ඒකේ මිනිට්ස්. එතනදි කිව්වේ අර ෆෝකස් කරා මිසක ඩැමේජ් එක ඒක ඇත්ත ඩැමේජ් එක නෙමෙයි කියලා පස්සේ එකඟුණයි කියලා. හැබැයි මම ඒ වෙලාවේ පෙන්නුවා මීපයක අර නැවේ ඉන්ෂුරන්ස් කම්පැනිය දාපු ලෝයවම මීපයකෙත් ලෝය බවට පත් කරගත්තා ඒ වෙලාවේ. ඒක තමයි අපිට කෝප් එකේ ආපු බරපතල ප්‍රශ්නේ. දැන් ඒවා සමහරුන්ට මතක නැහැ. ඒකත් වැරදි. ඒ කියන්නේ අපි නැවේ ඩෙමරේජස් නැත්නම් දැවෙන් අපි ගන්න නැවෙන් තියෙන ඩැමේජ් එක අපි ගණනය කරන්නේ ඒගොල්ලෝ යපු නීතිඥයා ඉන්නවනේ. එයා අපෙත් නීතිඥයා බවට පත් කරගත්තා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ඉතින් ඒකෙන් තමයි ওই ප්‍රශ්නේ පටන් ගත්තේ. මම දන්නේ නැහැ කාගේ අතට ওই ඩොලර් ගියාද. ඒව හොයන්න ඕන. දැන් ওই අලුත් ඇමතිවරයෙක් කියලා තියෙනවනේ විශාල පුද්ගලයෙක් ඉන්නවා ආරම්භක කියලා. ඒව හොයන්න ඕන. හැබැයි මම කෝප් එකේ මේක එදා පැහැදිලි කරනකොට ඒ වෙලාවේ හිටපු සමහරු මටත් දෝෂාරෝපණය කරුවා. ඇයි මේක කියන අදින්නේ කියලා. හැබැයි ඊටාම පැහැදිලිව දැන් ඔය ඇවිල්ලා තියෙනවා මම ඒ පරණ ෆුටේජස් ඕනනම් ආපහු නිකුත් කරන්න මාධ්‍යට මට දැන් එවලා තියෙනවා. කෝප් එකේ මේක අපි පැය දෙකක් කතා කරලා තියෙනවා 2021 විතර. ඉතින් මේක මතුවෙච්ච ප්‍රශ්නයක්. ඇත්තටම මේක හොයන්න ඕන එකක්. මම දන්නේ නැහැ මොකද උනේ කියලා. ඉතින් ඒ කාලේ අපිත් බොහොම සක්‍රීයව තමයි මේකට ප්‍රශ්න කරේ. තව ප්‍රශ්නයක්. දැන් ප්‍රශ්න දෙකක්නේ. පළවෙනි එක තමයි නැව ගිරුනේ ලංකාවේ මොහොතේ. නැවේ තිබිච්ච ටොක්සික් ඒ කියන්නේ විෂකාරී ද්‍රව්‍ය මොනවද කියන එක දෙක. තුන්වෙනි එක ඒ නැවට අපි ෆෝකස් කරපු එහෙම නැත්නම් ගණනය කරපු මුදල. මේකෙන් අපිට වෙච්ච හානියට ගණනය කරපු මුදල කියන එක තුන්වෙනි ප්‍රශ්න සහගතව ආපු එක. හතරවෙනි එක ඒක ලංකාව ඇතුළේ නෙමෙයි සිංගප්පූරුවේ අධිකරණයකට මේක දාන්න ඕනයි කියලා ගත්ත තීරණය. ඉතින් මේ වාගේ කරුණු හතරක් පහක් මේ සිද්ධිය ඇතුළේ තියෙනවා. මේ කරුණු හතර පහම නිෂ්කලංකව නිවැරදිව විමර්ශනය කරලා බලන්න ඕන. ඉතින් ඒකට මම යෝජනා කරනවා අපේ කෝප් එකේ පැය දෙකමාරක විතර තියෙන ඒ සබ්මිෂන් එක වීඩියෝ එක මම මීඩියා එක නිකුත් කරන්නම්. ඒකත් නැවත ප්‍රති ආවරණය කරගන්න කියලා. එතකොට මේක හරියට හොයාගන්න ලේසි. සමහරුන්ට ඒක අමතක වෙලා තියෙනවා. ලක් තිරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්.